තොරතුරු තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පරිගණක විද්‍යාව, පරිගණක අධ්‍යයනය, මේ සේරම වචන අපිට හරිම හුරු පුදු වචන. එතනොත් මන් දන්න දුවලා පුතාලා මේ වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන වචනයක් තමයි තොරතුරු තාක්ෂණය. ඒක ඒ තරමටම අද වැදගත් වචනයක් කළා තියෙනවා, වැදගත් මාතෘකාවක් කළා තියෙනවා. මේක නිසාම අද අපිට මේ තොරතුරු තාක්ෂණය හෝ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව විශේෂ ධාරාවක් අපිට හදාරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා පාසල් මට්ටමින්. 10 වෙනි වසර, 11 වෙනි වසර, 12 වෙනි වසර, 13 වෙනි වසර යන මේ සෑම වසරකම අපේ විභාගයට අනුගත කරන ලද එක්කන ලද අලුත් විෂයක් විදිහට තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අපි හඳුන්වලා තියෙන්නේ. ඉතින් අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව උන්ගේ අධ්‍යාපන සත්කාරය තුළින් උන්ගේ විශේෂ වැඩසටහනක් වන ජාතික පාසල හරහා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඔබ හදාරන පරිගණක හා තොරතුරු පරිගණක සමාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඔබට දැනුම ලබා දීම සඳහා තවත් අලුත් වැඩසටහනක් පටන් ගන්නවා. ඒ මුල්ම වැඩසටහන මුල්ම පාඩම තමයි අද අප ඔබට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. තොරතුරු තාක්ෂණය මොනවද? ඔබ තොරතුරු කිව්වම දැන් ඔබ දැකේ දත්ත ලබාගෙන ඒ තුළින් අර්ථාන්තිකව සකස් කරගත්නා ලද දෙයක් අපි තොරතුරක් විදියට හඳුන්වනවා. ඉතින් තොරතුරක් හඳුන්වනකොට අපි ඒ තොරතුරු ලබා ගැනීම සඳහා විවිධ මාධ්‍යයන් අපි භාවිත කරනවා. පුවත්පත, සංගරා, ගුවන්විදුලිය, රූපවාහිනී, මේ හැම දෙයකින්ම අපි තොරතුරු ලබා ගන්නවා. නමුත් ඊටත් වඩා ඔබට ගිය තවත් ප්‍රබල මාධ්‍යයක් අද අපිව සතුව තියෙනවා. ඒ මොකද්ද? පරිගණකය සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ කරගෙන අපිට දායාද කරන ලද අන්තර්ජාල තාක්ෂණය. ඉතින් අන්තර්ජාල තාක්ෂණය හරහා ද අපි තොරතුරු තාමත්ම නොමිලේ, වස්තාවලදී නොමිලේ, ක්ෂණිකව අර්ථවත් තොරතුරු, උණුසුම් තොරතුරු ඒ මොහොතම අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි, අපි පොඩ්ඩකට බලමු අන්තර්ජාලය හරහා අපිට ලබා ගන්න තියෙන තොරතුරු මොනවද කියලා. ඔබ දන්නවා ඔබගේ අධ්‍යයන පොත්සගත පත්‍ර විභාගයට ඔබ සූදානම් වෙන සුසුම් විදියට අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහා බැංකුව මේ සෑම ආයතනයක්ම තොරතුරු එකතු කරනවා, දත්ත එකතු කරනවා, දත්ත වලින් තොරතුරු සකස් කර ගන්නවා. ඒ සකස් කරන ගන්නා තොරතුරු අපිට ලබා දෙනවා. එමනම් දරුවනේ ඔබට පුළුවන් වෙන්න ඕනේ දත්ත කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න. දත්ත වල තියෙන ගුණාත්මක බව, ඒ ඇති කර ගන්නා ලද තොරතුරු වල ගුණාත්මක බව, ඒ වාගේ වටිනාකම, මේ හැම දෙයක් ගැනම ඔබ දැනුවත් වෙන්න ඕනේ. දත්ත වලින් තොරතුරු සකස් කර ගැනීමට පරිගණක ඉතා ප්‍රබල මෙවලමක් වෙලා තියෙනවා. ඒ මෙවලම භාවිත කරන හැටිත් ඔබ හොඳින් හදාරන්න ඕනේ, දැනගන්න. හොඳයි, අපි බලමු අන්තර්ජාලයට ගිහිල්ලා මේ තොරතුරු අපිට කොයි කොයි ආකාරයෙන්ද ලබා දීලා තියෙන්නේ කියලා. හොඳයි, ඔබ අන්තර්ජාලය ගැන කතා කරනකොට අපි දන්නවා, ඔබ බොහෝ විට දන්නවා අපි අන්තර්ජාලය මොනවද කරන්නේ. අන්තර්ජාලය තුළ තියෙන අපි කවුරුත් හඳුනන බ්‍රවුසරයක් භාවිත කරනවා තොරතුරු සොයාම සඳහා. ඉතින් මම මෙතනදී භාවිත කරනවා Google Chrome කියන වෙබ් බ්‍රවුසරය, ඔබ කවුරුත් දන්නවා. ඒ තුළට ගිහිල්ලා මම තොරතුරු සොයාමකට යොමු වෙනකොට සෙවුම් යන්ත්‍රයක් ගැන මට අදහසක් අවශ්‍ය වෙනවා. මම Google සෙවුම් යන්ත්‍රය මේදී භාවිත කරනවා, google.com. එතෙන් අපිට තොරතුරු සොයාමට අවස්ථාවක් ලැබෙනවා. එමනම් මේ සොයාමේ යන්ත්‍රය තුළින්, තොරතුරු සෙවීමේ යන්ත්‍රය තුළින් අපි සොයනවා තොරතුරු. අපි බලමු අපි මොනවද හොයන තොරතුරු. මම උදාහරණයක් විදියට ලංකාවේ තියෙන ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සාගම්. මම එතකොට සෙවීම යන්ත්‍රය දෙනවා Department of Census. මම එහෙම සෙවීම යන්ත්‍රයට තොරතුරු ලබා දුන්නාට පස්සේ
සෙවුම් යන්ත්‍රය අපිට ලබා දෙනවා මේ ඔබ දන්න දේවල්. නමුත් මම මේක උදාහරණයක් විදිහට ගන්නවා. දැන් මෙතනදී අපිට හම්බ වෙනවා Department of Census and Statistics Sri Lanka. මම ඒ තුලට ගියාම ඔබට ඒ වෙබ් අඩවියට යන්න පුළුවන් ඉතාම ශනිකවම. ඒතකොට ඒ තුලින් අපිට තියෙනවා statistical pocketbook 2010 වර්ෂයේ. අපි ඒ තුල අපේ යතුරු පුර ක්‍රියාත්මක කළාම අපිට ලැබෙනවා මෙන්න මේ තොරතුරු ටික. එමනම් දැන් අපිට මෙතනින් අපිට පුළුවන් ඊළඟට අවශ්‍ය තැන් වලට යන්න. අපි යමු. අපිට විශේෂයෙන්ම මෙවැනි තොරතුරු ලැබෙනවා. එහෙම නැත්නම් අපිට අධ්‍යාපනික වැදගත්කමක් තියෙන තොරතුරු තියෙනවා නම් අපිට අධ්‍යාපනය පිළිබඳ හොයන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා විද්‍යාකාරයේ තොරතුරු ගොනු කරන ලද වගු. දැන් මේ සියලුම වගු අපිට ලබා දෙන්නේ දත්ත උපයෝගී කරගෙන එතුලින් සකස් කරන ලද වගු ආකාරයෙන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. පහසුවෙන් අපේ එදිනෙදා ජීවිතයට ලබාගත හැකි තොරතුරු අපිට මේ වගු වලින් බොහෝ විට අවස්ථා ලබා දෙනවා. දැන් මේ වගු සකස් කිරීම ඇත්තටම ඔබ වෙනත් විෂයකදී හදාරනවා විය හැකියි. නමුත් ඒ වගු සඳහා අවශ්‍ය දත්ත පරිගණකයේ හරහා සුදුසු ආකාරයට සකස් කරගෙන ඉදිරිපත් කිරීමේ කාර්යය ඔබ පරිගණක හදාරන්නෙක් විදියට පරිගණක භාවිත කරන්නෙක් විදියට හොඳින් දැනගෙන සිටිය යුතු දෙයක්. දැන් බලන්න මෙතනදී විවිධ දත්ත තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යයන පෝෂක පොද්ධාතික පත්‍ර විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේදී සිසුන් දක්වන ලද කුසලතාවයන් පිළිබඳ වගුවක්. දැන් මේ සඳහා ඔබට දීප ව්‍යාප්තව දත් එකතු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුව ඒ කාර්යය කරලා සකස් කරන ලද දත්ත තමයි අපිට මේදී ලබා දීලා තියෙන්නේ. මේ ආකාරයට ඔබට පුළුවන් මෙවැනි දත්ත ගොනු කරලා තියෙන ආකාරය, සකස් කරලා තියෙන ආකාරය තාමත්ම වැදගත් විශ්ලේෂණයකට භාවිත කරලා ඒ දත්තවල වැදගත්කම ඔබට ස්වයං අධ්‍යයනයකටම යොමු කරමින් ඔබට පුළුවන් වෙනවා මේ කාර්යය ඔබට කරගන්න. නමුත් අපි මෙහිදී වැදගත් කොට සලකන්නේ දරුවනි ඔබ කොහොමද මෙවැනි වගුවක් සකස් කරගන්නේ කියන එකයි. ඉතින් එහෙදී අපි ඇත්ත වශයෙන්ම උත්සාහ කරන්න ඕනේ අපි කොහොමද මේ දත්ත එක්රස් කරගන්නේ සහ ඒ දත්ත අපි කොහොමද අවශ්‍ය ආකාරයට සකස් කරගන්නේ කියන එක පිළිබඳව. හොඳයි. දැන් අපි බලමු තව සරල ආකාරයකට ගත්තොත් එහෙම දත්ත තොරතුරක් බවට පත් වෙන කලින් අපි ඒවා ඉතාමත්ම අර්ථවත් ආකාරයකට ඉදිරිපත් කිරීම සඳහා අපි ඒවා සකස් කරන්න ඕනේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා දත්ත එකතු කිරීම එක මුල්ම කාර්යය. ඊට පස්සේ දත්ත සකස් කිරීම. ඒ සකස් කිරීමේදී අපිට පුළුවන් දත්ත විවිධාකාරයට සකස් කරන්න. වගු ආකාරයකට සකස් කරන්න පුළුවන්. වගු මාර්ගෙන් රූප සටහන් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. වගුවක දත්ත පැහැදිලිව හඳුනා ගැනීම සඳහා එක් එක් ආකාරයට අනුපිළිවෙලට සකස් කරන්න පුළුවන්. ඒ දත්තවල එකතුව එහෙම නැත්නම් සාමාන්‍යයගය වෙනි විවිධ සංඛ්‍යාත්මක ගුණාත්මකව වැඩි වෙන්න අපිට දත්ත සකස් කරන්නත් පුළුවන්. එහෙමනම් මේ දත්ත කියන්නේ මොනවද? දැන් දත්ත වැදගත්ම මූලාශ්‍රය. වැදගත්ම මූලික අංගය. එහෙමනම් දත්ත අපිට කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. ඔබ දන්නා දත්ත කොටස් කරන ආකාරය මම හිතන්නේ ඔබ මේ වෙනකොට අධ්‍යයන පොතසගත පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඔබ මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන දැන් උසස් පෙළ විභාගයට පෙනී සිටින මේ අවස්ථාවේදී ඔබට දත්ත පිළිබඳ හොඳ දැනුමක් තියෙන්නත් පුළුවන්. කෙසේවත් දත්ත අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි මොනවාද ඒ කොටස් තුන? එකක් තමයි ලිඛිත සටහන්. ඒ කියන්නේ අපි බොහෝ අවස්ථාවලදී පුවත්පත්වල සංගරාවල අන්තර්ජාලය අපි දකින්නේ ලිඛිත සටහන්. ඒ කියන්නේ අක්ෂර පමණක් හෝ සංඛ්‍යා හා අක්ෂර භාවිත කර ගනිමින් තොරතුරුවක් ඉදිරිපත් කිරීම සඳහා ගන ලද උත්සාහයක්. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. එතන තියෙන්න පුළුවන්
වර්ග හතරක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි අපිට පුළුවන් සංඛ්‍යාංක. සංඛ්‍යාංක කියලා කියන්නේ මොනවද? බිංදුවේ සිට 9 දක්වා අපි භාවිත කරන සංඛ්‍යාංකවල එකතුවකින් සකස් කර ගන්නා ලද සංඛ්‍යාවක්. එවැනි සංඛ්‍යා සමූහයක් අපේ දත්තවල අපිට තියෙන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා අක්ෂර. මේ අක්ෂර ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර විතරක් නොවෙන්න පුළුවන්. වෙනත් ඕනෑම භාෂාවක අපි භාවිත කරන සිංහල භාෂාව, අපි භාවිත කරන දෙමළ භාෂාව, අපි භාවිත කරන ඉංග්‍රීසි භාෂාවේ ඒ අක්ෂර මාලාව අපේ මූලික දත්ත විදිහට අපි ලබා ගන්නවා. ඒ අක්ෂර වලින් සකස් කර ගන්නා ලද වචන සහ ඒ වචන වලින් සකස් කර ගන්නා ලද වාක්‍ය ඛණ්ඩ හෝ වාක්‍ය අපේ දත්ත විදිහට අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ ඔබගේ වයස සංඛ්‍යාවකින් අපිට කියනවා. ඔබගේ නම අක්ෂර වලින් අපිට කියනවා. එතකොට ඒ එතන වෙනස ඔබට පැහැදිලි වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා තවත් කොටසක් විදිහට මේ විරාම ලකුණු. මොනවද විරාම ලකුණු කියලා කියන්නේ? නැවතීම, කමාව වැනි දේවල්. දැන් මේවත් අපිට අවශ්‍ය වෙන අපේ තොරතුරු විශේෂයෙන්ම ඉදිරිපත් වෙන. ඔබ ප්‍රශ්නයක් අහනවා නම් ප්‍රශ්නය අගට ප්‍රස්තාරත ලකුණු අවශ්‍යයි. වාක්‍යයක් ඉවර වෙනකොට වාක්‍ය අගට නැවතීමේ ලකුණු යෙදුවේ තන. එතකොට මේවත් එතකොට තොරතුරක් නිවැරදිව ඉදිරිපත් කිරීම සඳහා අපිට එම සලකුණුත් ඒ විරාම සලකුණුත් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට තවත් වර්ගයක් තියෙනවා විශේෂ සංකේත. උදාහරණයක් කියන්න අවසරයක්. අපි හිතමු සංඛ්‍යා දෙක එකතු කිරීම සඳහා එකතු කිරීමේ සලකුණ අවශ්‍ය වෙනවා. ඒක විශේෂ සලකුණක්. බෙදීම සඳහා බෙදීමේ සලකුණ අවශ්‍ය වෙනවා. සමහර අවස්ථ අපේ මුදල් හඳුන්වා දීම සඳහා අපිට මුදල් සඳහා සකස් වෙන් කර තිබෙන ඒ විශේෂ සලකුණ. උදාහරණයක් විදිහට රුපියල් අපේ රුපියල හඳුනා ගැනීම සඳහා කැපිටල් R අකුර සහ සිම්පල් S අකුර යොදා ගන්නා පුංචි සලකුණක් අපිට දෙනවා. ඇමරිකානු මුදල හඳුනා ගැනීම සඳහා ඩොලර් සලකුණ අපිට ලබා දෙනවා. ඒ වාගේ ඇල්ෆා, බීටා, ගැමා වැනි විශේෂ අක්ෂර විභාවිත. මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ මේ විශේෂ සංකේත යටතේ. හැබැයි ඒ දත්තවල අපි කලින් සටහන් කරමු ලිඛිත සටහන් වලට අමතරව තවත් අපිට වර්ග දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ සමීක්ෂණයක් සඳහා ගමකට යනවා. අපි තුමු ඔබගේ සමීක්ෂණය ගමේ ගොවි මහතුන් ඔවුන් එදිනදා ජීවිතයේදී කරන ලබන වගාවන් පිළිබඳව සමීක්ෂණයකට ඔබ යනවා. එතකොට ඔබට ගොවි මහතාගේ දුගම හඳුනා ගැනීම අවශ්‍ය වෙන ඒ දත්ත ටික මුල් වර්ගයෙන් ලබා ගන්න පුළුවන්. සා වෙනකොත් ඔවුන් වගා කරන භෝග මොනවද? ඒ භෝග වල පළදාව කොයි ආකාරයෙන්ද? භෝග කරන වපසරිය ප්‍රමාණය, බිම් ප්‍රමාණය කොච්චරද? මේ සෑම දෙයක්ම ඔබට අර කලින් කියපු වර්ගයෙන් ඔබට ගන්න පුළුවන්. නමුත් ඔබට හිතෙනවා නම් තව සාරවත් කුඹුරක් ඔබ දකිනවා. දැන් මේ කුඹුරේ සාරවත් බව පෙන්වීම සඳහා ඔබට කිසි විටකත් අර මුලින් කී වර්ගය භාවිත කරන්න වෙන්නේ නැහැ. මොන ඔබට අවශ්‍ය වෙනවා කැමරාවක්. ඒ කැමරාවකින් ලබා ගන්නා ලද ඡායාරූපය තාමත්ම වැදගත් තොරතුරක් විදිහට, මුල් තොරතුරක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒතර කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපයක් මගින් අපි අවසානයේ නිර්මාණය කරන, සකස් කරන තොරතුරු වලට ලොකු වගයක් දෙන්න පුළුවන්. ඔබ වචනෙන් කොච්චර කිව්වත් කියන්න බැරි දෙයක් එක පුංචි ඡායාරූපයකින් ඔබට දෙන්න පුළුවන් වෙනවා. එනිසා හොඳට මතක තියාගන්න මේ දෘශ්‍ය මාධ්‍යයත් අපේ දත්තවල තියෙන වැදගත්ම මූලාරම්භයක්, මූලිකම අංගයක් පිළිබඳව බව. ඊළඟට අපිට තවත් එකක් තියෙනවා, ශ්‍රව්‍යද් මාධ්‍යයෙන් ලබා ගන්නා දත්ත. මොනවාද මේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ලබා ගන්නා දත්ත? දැන් ඔබ සමීක්ෂණය සඳහා ආරගමටම යනවනම් ඔබ ඡායාරූපිකුත් ගත්ත, නමුත් ඔබට අවශ්‍යයි ඒ ගොවි මහතෙක් ඌගේ වගාව පිළිබඳ කරන කතාව ඒ හඬින්ම අපිට ලබා ගන්න. එතකොට ඔහු කියන කතාව වචනෙන් ඉදිරිපත් කරනවට වඩා සමහර තොරතුරු ලබා ගන්න පුජ්‍යලයට වැදගත්කමක් ලැබෙනවා. ඔහු ඒ කියන දේ ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන් නම්. එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා තවත් වර්ගයක් තමයි දෘශ්‍ය මාධ්‍ය. තවත් උදාහරණයක් ගත්තොත් කුරුල්ලන්ගේ හඬ අපිට කිසි විටකත් වෙනත් කිසිදු මාධ්‍යයකින්
අපි ඉදිරිපත් කරන්න විදියක් නැහැ. එවැනි අවස්ථාවලදී අපි ශ්‍රව්‍ය මාධ්‍ය භාවිත කරනවා දත්ත කාණ්ඩයක් විදියට. ඉතින් මේ සියලුම දේවල් එකතු කරගෙන තමයි අපි අවසානයේදී මේවා සංස්කරණය කරලා මොන නිසි විදියට අනුපිළිවෙලකට හෝ තොරතුරක් නිවැරදිව ඉක්මනින් ඔබට ලැබෙන ආකාරයට ඉදිරිපත් කිරීම තමයි අපගේ ඊළඟ කාර්ය වෙන්නේ, ඔබගේ ඊළඟ කාර්ය වෙන්නේ. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා කිසියම් ආකාරයක ඉදිරිපත් කිරීමේ හැකියාව. කෙනෙකුට තොරතුරක් ක්ෂණිකව ග්‍රහණය කරගන්න කොහොමද ඔබ ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ? දැන් උදාහරණයක් විදිහට ඔබ කරන ගමේ සමීක්ෂණයේදී ඔබට තේරෙනවා මෙන්න මේ තොරතුරු ඉතාමත්ම වැදගත් සමාජයේ අනිකුත් අය වෙනුවෙන්. එක් සමාජයක ගුයි මහතෙක් ඔහුගේ කුඹුරෙන් තම විශාල අස්වැන්නක් ලබා ගන්නවා පුංචි ඉඩ ප්‍රමාණයකින්. එහෙමනම් ඒක ලබා ගත්තේ කොහොමද? ඒ සඳහා ඔහු කරන ලද ක්‍රියාවලීන් මොනවද කියන එක පිළිබඳ ඔබ හිතන මේක රටටම අනිදුත් ගොයින් මහතුන්ට වැදගත් වෙනවා කියලා ඔබ එතකොට හිතන්න ඕනේ මේ තොරතුරු කොහොමද ගොනු කරලා ඒක අපි ඉදිරිපත් කරන්න. ඔබ දත්ත එක්කස් කරාට වැඩක් නැහැ. දත්ත වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කිරීම තමයි වැදගත්ම දේ. ඒ සඳහා පරිගණක විවිධ ආකාර වලින් ඔබට උදව් කරනවා, උපකාර කරනවා. දත්ත සංස්කරණය කිරීමේදී ප්‍රබල දායකත්වයක් පරිගණක ඔබට ලබා දෙනවා. එහෙමනම් අපි පරිගණක භාවිතයෙන් මේක කරන්නේ කොහොමද කියන එකත් ඔබට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. පරිගණකය ඇත්තටම අද ඔබ භාවිත කරන තාමත්ම ප්‍රබල ගෘහස්ථ භාණ්ඩ බවට පත් වෙලා තියෙනවා. ඔබ පාසල්වල පරිගණක විද්‍යාගාර තියෙනවා. බොහෝ විට අද බොහෝ දෙනෙක්ගේ ගෙවල්වල පරිගණක යන්ත්‍ර තියෙනවා. ඒ වායෙන් මේ තොරතුරු සකස් කිරීම සඳහා ඔබ නිවැරදි දැනුම ලබා ගැනීම සමහරට මේ විෂයන් නොවේ වෙනත් විෂයකින් ඔබට ලැබෙනවා. ඒ විෂයන්ගේ දැනුම එකට ගොනු කරගනිමින් මේ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි තොරතුරු ඔබ සමීක්ෂණය කරලා අද ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල ඔබ ලබන අවුරුද්දේ නිකුත් කරනවා නම් එතෙහි තොරතුරු වල අගය අඩු වෙන්නත් පුළුවන්. මොකද තොරතුරුක අගය වැඩි වෙන්නේ ඒ මොහොතේම ඔබ ඒක අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒතර තොරතුරුක් ඉදිරිපත් කිරීමේදී ඔබ කාර්යශීලී වෙන්නත් ඕනේ. ඉක්මනින් තොරතුරු සකස් කරලා සංස්කරණය කරලා ඉදිරිපත් කරන්නත් ඕනේ. ඉදිරිපත් කිරීමේ මාධ්‍යයත් ඊළඟට ඉතාමත්ම වැදගත්. ඒතර අද තොරතුරු ඉක්මනින්ම ලෝකයට ලබා දෙන ප්‍රබල මාධ්‍යයත් පරිගණක හා සම්බන්ධයි. අන්තර්ජාලය හරහා ලෝකෙටම ක්ෂණිකව මේ තොරතුරු ඔබට ලබා දෙනවා. මේ හැම දෙයකම ඔබට තේරෙනවා තොරතුරු සහ පරිගණක සංනිවේදන තාක්ෂණයේ එකට එකතු වෙලා තියෙන නිසා තමයි මේ විෂයත් අපි නම් කරලා තියෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. එමනම් ඒ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අපි තාමත්ම ප්‍රබලව පාවිච්චි කරන්න මේ දරුවන් මේ විෂය තාමත්ම හොඳින් හදාරන්න ඕනේ. මේ සියලු පැතිකඩයන් පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න ඕනේ. ඒ දැනුම ලබා ගැනීම සහය දැනුම ලබා දීම ජාතික රූපවාහිනියේ ජාතික මෙහෙවරක් විදිහට ජාතික පාසල හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒ කාර්යය ඉටු කර ගැනීමේ මේ මහඟු දායකත්වයට දායකත්වය දෙමින්. හොඳයි, ඊළඟට අපි බලමු ඒ ක්‍රියාවලිය ඇත්තටම සිද්ධ වෙන්නේ අපි දත්ත ඒක රස කරනවා, අර්ථවත් ලෙස සකසනවා, තොරතුරු බාඩ පත් කරනවා. දැන් මෙතනදී මම පුංචි උදාහරණයක් ගන්නවා ඔබට මේක පැහැදිලිව ඉදිරිපත් කිරීම සඳහා. මොකද මේ උදාහරණය දැන් බලන්න අපේ අර වර්ගීකරණයට අනුව දැන් මෙතන මොනවද මේ තියෙන්නේ? සංඛ්‍යා සමූහයක්. සංඛ්‍යාංක වලින් සකස් කර ගන්නාලද සංඛ්‍යා සමූහයක්. මෙතන තියෙනවා සංඛ්‍යාව 65, සංඛ්‍යාව 55, සංඛ්‍යාව 65යි. මේ විදිහේ සංඛ්‍යා ටිකක් අපිට ඉදිරිපත් කරනවා. දැන් මෙතනින් ඔබට මොනවද හැඟෙන්නේ? ඔබට කිසිම දෙයක් හැඟෙන්නේ නැහැ. සංඛ්‍යා ටිකක් තියෙනවා එච්චරයි. හැබැයි ඔබට කිසිම අගයක් නැති, අගය කළ නොහැකි සංඛ්‍යා ටිකක් පමණයි. නමුත් මම හිතනවා මේකට මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. තමත් ආකාරයකින් දත්ත ටිකක් මේකට එකතු කරනවා.
දැම්මනවද මම මේ අවස්ථාවේදී ඔබට එකතු කරන්නේ පුජ්‍යලයන්ගේ නම් සමූහයක්. භාවිත කරන්නේ අක්ෂර. කලින් භාවිත කරේ සංඛ්‍යාංක. දැන් අපි සිංහල භාෂාවේ අක්ෂර භාවිත කරනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්නත් පුළුවන්. මේක තමිළ භාෂාවෙන් වෙන්නත් පුළුවන්. අපි මේ භාෂාව මොකක් වුණත් අපි මේ භාෂාවට අනුගත වී තිබෙන අක්ෂර තමයි අපි භාවිත කරන්නේ. දැන් මෙතන අක්ෂර කීපයකින් ගන්නාලද නාමයන් සමූහයක් තියෙනවා. ඒ නාමයන් ඔබට කියවන්න පුළුවන්. නයනා, කමලා, කුමාරික්, තමරා, තරංගී, තරුණී, මෙනකා. දැන් මේ අපි කලින් දුන්න සංඛ්‍යා ටික ඉදිරියේ මේ නම් ටික ලබා දීමෙන් ඔබට කිසියම් තොරතුරක ඉඟියක් හෝ ලැබෙනවද? මොකක්ද ඔබට ලැබෙන ඉඟිය? ලබාගත් මොනාරි පුජ්‍යලයේ මේ මේ පුජ්‍යලයෙන් ලබාගත් දෙයක් සංඛ්‍යාංක මාර්ගයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඊට යමක් ඊට වඩා යමක් ඔබට කියන්න කිසිම හැකියාවක් නැහැ. මොකද තොරතුර තාම අංග සම්පූර්ණ නැහැ. අපි තොරතුරක් සඳහා අවශ්‍ය වෙන ඒ තොරතුරට අදාළ වෙන දත්ත වල උපාංග කීපයක් අරගෙන අපි ඔබට දැන් ඉදිරිපත්. නමුත් ඔබට කිසියම් හැඟීමක් දැන් දැනෙනවා මෙතන මොකක් හෝ හොඳ තොරතුරක් තියෙන්න පුළුවන් කියලා. එහෙමනම් අපි ඊළඟට මොකදයි බලන්නේ? අපි හිතමු මේ සම්බෝසාබගන්න සමීක්ෂණයක තොරතුරු ඔබ ඉදිරිපත් කරමින් ඉන්නේ. එතකොට අපි හිතමු මේකට තවත් අපි තොරතුරු ටිකක් තවත් ආකාරයක ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. මොකද මම දැන් ඊළඟට කරේ මේක මේ දත්ත ටික වගුවක ආකාරයෙන් සකස් කරලා. දැන් ඔබට තවත් පැහැදිලිව මේ තොරතුරු පිළිබඳ කිසියම් ඉඟියක් ලැබෙනවා. හොඳයි. අපි එතනින් ඔබට ගිහිල්ලා බලමු. ඔන්න දැන් නම් ඔබට මොනවා හරි දැනෙන්න ඕනේ. නේද? මේ තොරතුරු අපි ටිකෙන් ටික යම් යම් දේවල් එකතු කරමින් ඒ තොර දත්තවලට කිසියම් වටිනාකමක් දීම තමයි දැන් උත්සාහ කරලා තියෙන්නේ. දැන් අවසාන අවස්ථාවද මොනවද කරේ? මේ තිබිච්ච සංඛ්‍යාංක වෙනුවට උඩින් ඒ සංඛ්‍යාංක මොනවාදයි හඳුනා ගැනීම සඳහා කිසියම් ඉඟියක් දෙනවා. මොනවද අපි දුන්නේ ඉඟිය? අපි කියනවා මෙතන තියෙන්නේ රසායන විද්‍යාව පිළිබඳ ලබාගත් ලකුණු. අපි ලකුණු කියන වචනේ භාවිත නොකරත් අපිට ඒක ගැන දැනුමක් හැඟීමක් ඇති වෙනවා. ඊළඟට තියෙන්නේ මේ දරුවන් විසින් රසායන විද්‍යාවට, භෞතික විද්‍යාවට සහ ගණිතයට ලබාගත් ලකුණු පිළිබඳ වගුවක් අපි දැන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබ සෑහීමකට පත් වෙනවද මේ පිළිබඳව? ඔබ තොරතුරුක් ඉදිරිපත් කිරීමේදී මේ දෙන ලද තොරතුරු දත්ත මගින් දෙන ලද තොරතුරු වගුවක් මාර්ගෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ සෑහීමකට පත් වෙනවද? කියන්නේ? බයනතු කියන්නේ? ඔව්ද නැද්ද? තරමකට සෑහීමකට පත් වෙන හැබැයි එහි අගයක් තියෙනවද? සංඛ්‍යා ටිකක් තියෙනවා. නම් ටිකක්. විෂයන් තුනක් තියෙනවා. නම් ටිකක්. නම් ටිකක් තියෙනවා. හැබැයි මම නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. කවුද මේ ළමයි? මොන විභාගයකට ගත්ත ලකුණුද? මොන පාසලේ විභාගයකට ගත්ත ලකුණුද? එහෙනම් ජාතික මට්ටමේ වැදගත්කම තියෙන විභාගයකට ගත්ත ලකුණුද? මේවා අපිට අවශ්‍යයි. නැත්නම් මේක සාමාන්‍ය සරල උදාහරණයකට නම් මම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තොරතුරක් විදිහට මට මේ දත්ත ටික පාවිච්චි කරන්න. නම් මම මේකට දැන් ඔබ කරන ලද සමීක්ෂණේ තව තවත් උඟක් විස්තර තියෙන්න පුළුවන්. ඒ සමීක්ෂණේ මූලික විස්තර ටික ඔක්කොම ගොනු වෙලා නැහැ තව. නමුත් ඔබ තොරතුරක් ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ සියලුම දේවල් ගැන ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඔන්න මම දැන් කියනවා නොදන්න කෙනෙකුට වුණත් මේ මා උඩින් සඳහන් කරලා තියෙන්නේ විෂයන් ටික. අනිත් පැත්තෙන් මම කියනවා ඒ සඳහන් කරන දේ නම් ටිකක්. අපි මේක දන්නවා. නමුත් අපි පැහැදිලි පින්තූරයක් ලබා දීම සඳහා අපි ඒ පිළිබඳව සඳහන් කිරීමක් කරනවා. ඊළඟට මම උඩින් කියනවා ඒ විෂයට වචනෙට උඩින් මම කියනවා මේ තියෙන්නේ පාසලක සිසුන් පිරිසක් ලබාගත් ලකුණු ප්‍රමාණය. මම කලින් කිව්ව විදිහට පාසලක උදාහරණයකට හොඳයි. නමුත් තොරතුරක් විදිහට මේකේ කිසිම තාම කිසිම වටිනාකමක් මට නම් පේන්නේ නැහැ. මම ඉන්නවා ඔබ දුවලා පුත දාලා ඒ විදිහම තමයි මේක කිසිම වටිනාකමක් ඔබට තොරතුරක් විදිහට ලැබෙන්නේ නැහැ.
එහෙමනම් අපිට මේකට තව තව කරුණු එකතු කරන්න ඕනේ. ඔබ ලබාගත් සමීක්ෂණේ ඔබ ලබාගත්තේ සමීක්ෂණේ කිසියම් පාසලකද විභාගයකද මෙන්න මේ මේ බවත් ඔබ සඳහන් කරනවා නම් මේ සඳහා ලැබෙන තොරතුරේ අගය අපි අගේ කොට සලකන්න පුළුවන් අපිට අබේ අගේ කොට සලකන්න පුළුවන් බලන්න මම මොකද්ද කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තේරිපත් වූ සිසුවියන් පිරිසක් 2009 වසරේ උසස් පෙළ විභාගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය දැන් ඔබ මොකද හිතන්නේ දැන් මොකද හිතන්නේ ඔබ සමහර විට විශ්වවිද්‍යාලයට ආවට පස්සේ පුංචි සමීක්ෂණයක් කරලා බලනවා ළමයි 7-8 දෙනෙක්ගෙන් අහලා බලනවා මොනවාද කරපු විෂයන් මෙන්න මේ විෂයන් වලට ඔබ ගත්ත ලකුණු මොනවද කියලා බලලා දැන් ඔබට හොඳ අදහසක් ලැබෙනවා කිසියම් ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් ලබාගත් ලකුණු වල වගුවක් තමයි ඔබට මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ආකාරයට ඔබ ලක්තරුතුරු ඉදිරිපත් කරනකොට තවත් ඔබට මේකට එකතු කරන්න දේවල් තියෙනවා. රූප සටහනක්, ඡාය රූපයක් අවශ්‍ය නම් ගැලපෙනවා නම්. නොගැලපෙන තැන් වලට ඡාය රූප අපි අතුලත් කරන්න ඕනෙත් නැහැ. මම මෙතන පුංචි ඡාය රූප යන මේ පින්තූරයක් අතුලත් කරනවා. මොකද්ද? කොළඹ විශ්වවිද්‍යාලය හඳුනා ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ලාංඡනය මම මෙතන ඉදිරිපත් කරනවා. දැන් මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් තොරතුරක් වටිනාකමකින් යුක්ත කාලයට උචිත ගැලපෙන තොරතුරක් ඔබට ඉදිරිපත් කරන්න. හැබැයි මෙතනදී ඔබ මතක තියාගන්න ඕනේ මේ තොරතුරු වල ගුණාත්මක බව රැඳී තිබෙන්නේ සමහර අවස්ථාවලදී ඉතාම කෙටි කාලයකට පමණයි. මොකද කාලය සමග ඔබ බොහෝ විට දන්නවා කාලය සමග ඒ තොරතුරු වල අගය අඩු වෙගෙන යනවා. මොකද ඒකට කියන්නේ? ස්වර්ණමය නියමය. න්‍යාය. කියන්නේ කාලයත් එක්ක ඒ තොරතුරට තියෙන අගය අඩු වෙගෙන යනවා. මේක ගොහම් පැහැදිලි දෙයක්. මයි මම පැහැදිලි කියන්නේ. ඔබ සමහරට ඔබ රටේ සිද්ධ වෙන වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු නිතරම අහනවා. මොකද්ද ඔබ අහපු ළඟදිම ඔබට සියම් කම්පනයක් ඕ වැදගත් ඇයි සැලකෙන ප්‍රවෘත්තිය? පුවත්පතක මේ පැත කාලයකදී මට එකපාරට මතක් වෙන්නේ අලව්ව. බොහොම හොඳයි. අලව්වේ ඇති වෙච්චි දුම්රියා නතුර. දැන් මේක ඇති වෙලා අපි දන්න විදිහට කාලයක් පහු වෙලා ඉවරයි. නමුත් තාම අපේ හිතේ මේ පිළිබඳව කුකුසක් තියෙනවා. කොහොමද මේ අනතුර සිද්ධ වුනේ? කාගේ වරදින්ද මේක සිද්ධ වුනේ? මෙන්න මේ වගේ දේවල් ඔබට නිතරම ආරම්භයේදී ඔබ නිතරම ප්‍රශ්න කරනවා, බහලා බලනවා. නමුත් කාලය සමග දැන් කාලයක් ගෙවි ගිහින් තියෙන මේ වෙනකොට ඔබට මේ තොරතුර එච්චර වටන දෙයක් නෙමෙයි. ඒක අර කාලය සමග මැකී යන දෙයක් වෙනපත් වෙනවා. ඒ නිසා තොරතුරු වල ස්වර්ණමය නියමය තම වැදගත්. ඔබ සියම්ෝ කාර්යයකදී දත්ත රැස් කිරීමේදී මතක තියාගන්න ඕනේ දත්තවල වටිනාකම අඩු වෙන්න කලින් ඒක තොරතුරක් බලපත් කරමින් ශනිකව අනිත් අයගේ ප්‍රයෝජන සඳහා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඉතින් මේක ඉතාමත් වැදගත්. නමුත් තොරතුරු සකස් කිරීමේදී ඔබට පරිගණකය ඉතාමත්ම ප්‍රබල මෙවලමක්. අපි කොහොමද පරිගණකය මම ඉතාම පාඩමේ පොඩ්ඩක් ඔබට යමින් අපි ඔබ පරිගණකය භාවිත කරන නිසා දැන් මේ දත්ත ටික පරිගණකයකින් වගුවක් බවට පත් කරන්නේ කොහොමද කියලා අපි උත්සාහයක් දරලා බලමු. ඔව්. එහෙමනම් දැන් අපි දන්නවා තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. අමු දත්ත එහෙමනම් නම් මූලික එකතු කරගන්නා දත්ත වලින් තොරතුරක් සකස් කරගන්නේ කොහොමද කියන එක අපි දන්නවා. එතකොට මේ තොරතුරක තිබිය යුතු විශේෂ ගති ලක්ෂණ ටික අපි දැන් කතා කරා නේද? මොනවද ඒවා? පූර්ණ වෙන්න ඕන. ඒක පූර්ණ වෙන්න ඕනේ කියන්නේ පරිපූර්ණ කියන්නේ තොරතුරක් සහිත අංග සම්පූර්ණ තොරතුරක් ලැබෙන දයක් වෙන්න ඕනේ. නිවැරදිදයක් වෙන්න ඕනේ. ඒ තොරතුරු සකස් කිරීමේදී ඔබ භාවිත කරන ලද දත්ත ඉතාම නිවැරදි දත්ත වෙන්න ඕනේ. තව ඒ තොරතුරු මගෙන් ඔබට ලබා දෙන්නේ අර්ථවත් වැදගත් කාලීන වැදගත්කමකින් යුක්ත තොරතුරක් නම් ඒ තොරතුර සඳහා ලැබෙන ආගය වැඩි වෙනවා. තව ඔබ ඉදිරිපත් කරන තොරතුරෙන් ඔබට ප්‍රයෝජනෙකුත් තියෙනවානේ. ඒ කියන්නේ ඔබගේ කලින් දැනුම වැඩි දියුණු වෙනවා නම්
ඔබ කලින් නොදන්නා දෙයක් ඔබගේ දැනුමට එකතු වෙනවා නම් මම හිතන්නේ තොරතුර ඉතාමත්ම ප්‍රබල අගයකින් යුක්ත වෙනවා. හොඳයි. දැන් ඔබ අධ්‍යයන පොත්පත් පොදුහාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඉවරයි. යන කාලයකට කලින් වෙන්න පුළුවන්. ඔබ අධ්‍යයන පොත්පත් පත්‍ර සාමාන්‍ය විභාගයේදී ඔබ විවිධ පරිගණක යෙදුම් භාවිත කරලා තියෙනවා. ඒ දැනුම දැන් ඔබට තියෙනවා. දැන් ඔබට මෙම විෂයේදී ඒ දේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ දැනුම දැන් භාවිත කරන්න. උදාහරණයක් විදිහට මෙවැනි සමීක්ෂණයකදී ලබා ගන්නා තොරතුරු වාර්තාවක් විදිහට ඉදිරිපත් කරනවා නම් ඔබ භාවිත කරන පරිගණක දුව මොකද්ද? Word processing software. එහෙම නැත්නම් වදන් සැකසුම් මෘදුකාංග. ඒතර වදන් සැකසුම් මෘදුකාංග මගින් ඔබට තොරතුරු තාමත්ම ලස්සනට නිවැරදිව සකස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් එම තොරතුරම තපහසුවෙන් අන්තර්ජාලයට සුදුසු වෙන ආකාරයට සකස් කරලා ඉදිරිපත් කරන්න. ඒ සඳහා ඔබට සමතර දැනුමක් අවශ්‍යයි. ඒ දැනුමත් ඔබට තියෙනවා. ඔබ 10 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ශ්‍රේණියේදී ඔබ HTML භාෂාව පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ දැනුම අවශ්‍ය ඔබට මේ තොරතුරු අන්තර්ජාලයට උදාහරණයි. ඊට අමතරව මේ දත්ත වලින් ඔබට කිසියම් ප්‍රස්තාර ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා අපි හිතමු. එහෙමනම් ඒ පහසුකම් ඔබ ඉගෙනගත්ත මෘදුකාංග හරහා කරන්න පුළුවන්. මනාන ඒ දේවල් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් සලකා බලමු, හොයලා බලමු ඔබගේ දැනුමත් පොඩ්ඩක් වර්ධනය වීම සඳහා. උදාහරණයක් විදිහට මම දැන් භාවිත කරනවා Microsoft මෘදුකාංගයක් වන වදන් සැකසුම් මෘදුකාංගයක් වන Microsoft Word. හොඳයි. මම එතෙන්දී ඇත්තටම උත්සාහ කරන්නේ වැඩියමක් කරන්න ඔය අපිට තියෙන විෂය ධාරාවටම තියෙන කාලය ඉතාමත් සීමිත නිසා ඉතාම කෙටියෙන් මම Microsoft Word භාවිත කරනවා. මම මෙහිදී භාවිත කරන්නේ අද ඔබට මෙලදී වෙළඳ පොලේ මෙහිදී ගන්න තියෙන අලුත්ම මෙහෙයු පරිගණක මෘදුකාංගයේ නොවේ වදන් සැකසුම්. මම භාවිත කරන්නේ Microsoft Word 2003. නමුත් ඔබ සමහරට 2007 භාවිත කරන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙනකොට Microsoft Word 2010 භාවිත කරන්නෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේකෙදි මම ඇත්තටම ඔබට කෙටි මතක් කිරීමක් මේ વિશે මම අහස් කරන ඔබට කොහොමද වගුවක් සකස් කරගන්නේ. වගුවක් සකස් කරනවා වගුවක් කියන්නේ මෙහිදී ඔබට මේ ටේබල් කියන විධානය යටතේ මෙනු අයිතමේ යටතේ ඔබට නිර්මාණය කරන්න පුළුවන්. හෝ ඊට අමතරව ඔබට පුළුවන් මෙන්න මේ පුංචි අයිකනය භාවිත කරගනිමින් ඔබට වගුවක් නිර්මාණය කරගන්න. එතකොට මම මේ වගුව නිර්මාණය කිරීමේදී ඔබ දන්නවා මේක මම අවශ්‍ය ප්‍රමාණයට තීරු සහ පේලි සකස් කරගන්නවා. එසේ සකස් කරගන්නකොට මම මේ විදිහට සලකුණු කරගෙන ඒ ඉදිරිපත් කරොත් එය ඔබගේ වදන් සැකසුම් පිටුවට පරිවර්තනය වෙන කොපි වෙනවා. අපි දැන් බලමු මේ වගුවේ අපිට අපි කලින් සඳහන් කරගත්ත අපි කලින් ඔබට ඉදිරිපත් කරන ලද රූප සටහන අනුව මෙන්න මේ වගේ වගුවක් තමයි අපිට සපස් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ වගුවේ කිසියම් සමහර තීරු එකිනෙකට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය අපිට එනවා. ඒ නිසා අපි මේ මුලින්ම තියෙන තීරුව පෙළිය අපි එක කේස් කෝෂයක් විදිහට අපි සකස් කරගන්නවා. ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ මේ සියලුම කෝෂ එකන ලකුණු කරගැනීමෙන් එම කෝෂ මර්ජ් කියන විධානය යටතේ ක්‍රියාත්මක කරවීමයි. ඉන්පසු අපිට පුළුවන් එතනට අවශ්‍ය වන වචනය තමයි විෂය කියන වචනය. මම දැන් සිංහල වලින් මේක යතුරුකරණය කරන්නේ විෂය කියන වචනය මම ඉදිරිපත් කරනවා. එතකොට ඒ කියන විෂය කියන වචනය අපිට තරමක් විශාල කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. කොහොමද ඒක විශාල කරගන්නේ? එහි ෆොන්ට් ප්‍රමාණය අපි තරමක් ඉහළ අගයකට ගන්නවා. තියෙන අගය 12. අපි ඒක 48 විදිහට සකස් කරගන්න ඔබට පැහැදිලිව පේනවා. මාතෘකා බව පේනවා. ඒක අවශ්‍ය නම් අපිට තද අකුරක් බවට පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ එහි
පිහිටන ස්ථානය කුමක්ද කියන්න අපිට සකස් කරගන්න පුළුවන්. අපිට ඒකත් අපේ alignment විධානය යටතේ සකස් කරගන්න පුළුවන්. cell alignment තියෙනවා මෙතන. ඒ යටතේ අපිට පුළුවන් එය මැදට පිහිටනාකාරයට සකස් කරගන්න. දැන් ඊළඟට අපිට මේ ආකාරයට ඊට පසුව අපිට තියෙනවා අපේ විෂයන් ටික රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය කියන විෂයන් තුන සඳහාත් අපිට අවශ්‍ය වෙනවා. අර විදිහටම අපිට තීරු සකස් කර ගැනීම. උදාහරණයක් විදිහට අපි ගමු මෙතන මේ තීරු දෙක රසායන විද්‍යාව වෙනුවෙනුත් අපි මර්ජ් කරගමු නැත වතාවක්. ඊළඟට අපි ඊළඟ තීරු දෙක අපි ඊළඟ විෂය සඳහා අපි සකස් කරගමු. ඊළඟට අපි අපිට දැන් වැඩියෙන් තීරු තියෙනවා. අපි ඒවා පසු අයින් කරගන්න උත්සාහ කරමු. අපිට පුළුවන් මෙතන මේ තීරු දෙක එහෙම නැත්නම් අපිට මේ තීරු දෙකත් නැවත සකස් කරගන්න. දැන් මට අවශ්‍යයි නම් මෙතන මට මේ ඉතුරු විෂයන් ටික අපිට යතුරුකරණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මෙතනින් ඒ දෙක අරගෙන කොපි කර ගැනීමේ හැකියාවත් ඔබට අවශ්‍ය නම් ඒ විදිහට කරන්නත් පුළුවන්. කාලය වැඩියෙන් ගත වෙන නිසා මොකද එහෙදී අපි භාවිත කරන ලද ෆොන්ට් වර්ගය අපි කලින් භාවිත කරපු වර්ගය නෙවෙයි. අපි මේදී භාවිත කරන වෙනත් වර්ගයක්. මොකද මම කලින් ඉතින් අරගෙන කොපි කරගත්ත නිසා අපිට අවශ්‍යයි මේක කුමක්ද යන්න පැහැදිලිව කියන්න. මම හිතන්නේ ඒක සිංහල සඳහා අපි භාවිත කරන වෙනත් ෆොන්ට් නාමයක් තමයි භාවිත වෙන්නේ. එතකොට ඔබට මම හිතන්නේ රසායන විද්‍යාව කියන වචනේ එනවා. ඊට පස්සේ මේ වෙන්දී අපි ඉදිරියේදී කතා කරන එක පාඩමකදී මේ මොනවාද මේ ෆොන්ට්ස් මේ වගේ තියෙන මේ මොනවාද මේ මොන වර්ගද මේ අපිට මේවා තියෙන්නේ, මොන කේත ක්‍රම යටතේද මේවා තියෙන්නේ, මොන සම්මතයන් යටතේද මේවා පිහිටවලා තියෙන්නේ කියන පිළිබඳව වෙනම පාඩමක කතා කරනවා. එතෙක් මේ ගැන ඔබට මතක තියාගන්න අපි මේ කරන ලද වෙනස් පස්සේ මේකට අවශ්‍ය අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ දත්ත ඇතුළත් කිරීමෙන් පස්සේ ඔබට පුළුවන් අවශ්‍ය ආකාරයට එම දත්ත ඔබට නිසි ආකාරයට සකස් කරගන්න. නමුත් අපිට අවශ්‍ය නම් අපි හිතමුකෝ මේකට තව වෙනත් භාෂාවකින් ඔබට තොරතුරු ඇතුළත් කරන්න සිද්ධ වෙනවා කියලා. ඒකත් එහෙදි කිසි ගැටලුවක් නැහැ. ඔබ දෙමළ භාෂාව භාවිත කරනවා නම්, එහෙම නැත්නම් ඔබ ඉංග්‍රීසි භාෂාව භාවිත කරනවා නම් අපිට ඒ භාෂාවන් වෙනස් කරමින් ඔබට පුළුවන් එම තොරතුරු ඉදිරිපත් කරන්න. මයිදන ඔබ තොරතුරු ඉදිරිපත් කරනකොට මතක තියාගන්න ඕනේ වැඩි දෙනෙකුගේ යහපත පිණිස වැඩි දෙනෙකුට තොරතුරු ගලා යෑමේ අවස්ථාව ඇති කරමින් ඒ කටයුතු ඉදිරිපත් කරන ඔබ හිතුවොත් මේක ඉංග්‍රීසි භාෂාවෙන් කළොත් හුඟ දෙනෙකුට මේ දැනුම තොරතුරු ලැබෙන්නේ නැහැ කියලා. ඒතකොට ඔබ තීරණය කරන්න කුමන භාෂාවක්ද මේ සඳහා භාවිත කරන්න කියලා. ඒතකොට ඔබ සිංහල භාෂාව අගය කරන කෙනෙක් නම් මේ තොරතුරු සඳහා ඔබ අපිට සිංහල භාෂාවෙන් එම තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කැමති නම් දෙමළ භාෂාවෙන් අවසනා මධ්‍යමල පිළිබඳ පැහැදිලි හැඟීමක් නැහැ. නමුත් ඔබ දෙමළ පිළිබඳ භාවිත වෙන කෙනෙක් නම් ඔබට පුළුවන් දෙමළ අක්ෂර යතුරු ලියන කරන්න. ඉතින් මේ වගේ භාෂා විවිධ භාෂා එක් කරගෙන අපේ භාෂා පමණක් නෙවෙයි වෙනත් විදේශීය භාෂා උනත් අපිට භාවිත කරගන්න පුළුවන් ඔබගේ පරිගණක මෙහෙයුම් පද්ධතිය. ඒ භාෂාවන් සඳහා භාවිත වෙන ආකාරයට එවැනි භාෂාවල අක්ෂර පරිගණකයට අනුගත කර තිබෙනවා නම් ඔබට පුළුවන් ඒ භාෂාවනුත් ඔබගේ තොරතුරු සඳහා යොදා ගන්න. හොඳයි, මීළඟට අපි බලමු තවදුරටත් ඔබට ගිහිල්ලා මේ සඳහා ඔබට මා වැඩි වෙලාවක් ගන්න නැති උත්සාහ දරන්නම්. අපි තවත් දන්නවා අපි ඉතාමත් මාගේ කරන තවත් අපි සතු බුදුකාංගයක් තියෙනවා Microsoft Excel. ඉතින් Microsoft Excel හරහා අපිට පුළුවන් තවත් වූ ආකාරයේ තොරතුරු ගොනු කරන්න. දැන් මේ වගේම ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න Word වලින්. ඔබ හිතනවා නම් Microsoft Excel භාවිත කරන්නේ ඇයි? ඒතලින් ඔබට පුළුවන් දත්ත විවිධාකාරයට සකස් කරගන්න. ඔබගේ වගුවේ දත්ත අකාරාදී පිළිවෙලට නම මුල් කරගත් අකාරාදී පිළිවෙලට සකස් කරගන්න අවශ්‍යයි කියලා ඔබට හිතෙනවා නම්
ඔබට මං හිතන්නේ Microsoft Excel ලින් ඒ ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අවශ්‍ය නම් ඒ දත්තයන් වල සාමාන්‍යයාගේ එකතුව අඩුමාගේ වැඩිමාගේ එවැනි ආකාරයේ සංඛ්‍යාත්මක වටිනාකමකින් යුත් දත්ත සකස් කරගන්න නම් එතෙන්දී ඔබට යන්න සිද්ධ වෙනවා Microsoft Word ලින් ඔබට ගිහිල්ලා Microsoft Excel වැනි යෙදුමක් භාවිත කරන්න ඔබට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ බොහෝ අවස්ථාවලදී Microsoft Excel හෝ ඒ සමාන පරිගණක මුදුකාංග භාවිතය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන්න ඕනේ. දැන් මෙහිදී ඔබට අපි ඉතාම සරල විදිහට ගත්තොත් එහෙනම් මා කලින් කිව්ව විදිහට අපි වැඩි යමක් නොයදා අපි කෙටියෙන් අපි කිසියම් දත්ත ටිකක් අපි මෙතුවට ඇතුළත් කරගමු. අපි තුමා අපි තිබුණේ 65 55 77 මෙවැනි සංඛ්‍යා ටිකක්. එවැනි සිස්සෙන් කීප දෙනෙකුගේ ලකුණු තමයි අපි අතරේ තිබුණේ. එතකොට අපිට එවැනි දත්ත ටිකක් තව එකතු කරගත්තොත් පැහැදිලි වෙන්න අපිට පුළුවන් මේ විදිහට. එතකොට දැන් අපි අවශ්‍යයි මෙතෙන්ට කිසියම් මාතෘකාවක් දෙන්න. අපි මේකට අපි කිතුමු data set 1 කියලාම සමාවෙන්න සිංහලෙන් නේ අපි ඒක ඉංග්‍රීසි වලට හරවගමු. data set 1 ඒ ආකාරයට අපිට මේ ටික පුළුවන් අපිට කොපි කරගන්න. ඒක අපි set 2 කියලා ගමු. අපිට අවශ්‍ය නම් මේ තත්ත්වේ නැවත එමනම් අපි ඒක set 3 set 4 කියලා ගත්තොත් දැන් අපිට පුළුවන් මෙතනින් අපිට ඉතාම සරලව අපි තුමු මේක subject 1 subject 2 subject 3 subject 4 subject 5 කියලා ගත්තොත් දැන් අපිට පුළුවන් වෙන්නේ මේකෙන් තම පැහැදිලි සරලව අපිට ප්‍රස්ථාරයක් ගොඩනගා ගන්න. ඔබ මේ වගුවේ දත්ත ටික මෙන්න මේ ටිකෙන් අපි ප්‍රස්ථාරයක් සකස් කර ගන්නවා කියන ද සකස් කරක තෝරා ගැනීමෙන් පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා ඉතාම පුංචි icon එකක් chart wizard. ඔබට පුළුවන් chart wizard තෝරගන්න. එතකොට ඔබට ලැබෙනවා මෙන්න මෙවැනි dialog කවුලුවක්. මේ dialog කවුලුව තුළින් දැන් ඔබට අවශ්‍ය ප්‍රස්ථාර වර්ගය තෝරගන්න පුළුවන්. ඔබ දන්නවා මෙතන ඉතා විශාල වූ ආකාරයේ ප්‍රස්ථාර සංඛ්‍යාවක් තියෙනවා. විවිධ ආකාරයේ pie charts mini ආකාරයට. ඉතින් මේක ඔබ කැමති වර්ගයක් ඔබට තෝරගන්න පුළුවන්. ඊළඟට ඒ තුළින් ඔබට පුළුවන් කොයි ප්‍රස්ථාර ගොනුවද ඔබ තෝරගන්නේ කියන කේතද මෙහිදීත් ඔබට හොඳ දැනුමක් තියෙන්න ඕනේ සංඛ්‍යාන විද්‍යාව සංඛ්‍යාන විෂය පිළිබඳව දත්ත වලට උචිත සංසන්දනාත්මකව තීරණ ගැනීමේ හැකියාවට වැඩි බලයක් දෙන වැඩි හැකියාවක් දෙන ප්‍රස්ථාරයක් ඒ සඳහා තෝරා ගැනීම. ඒක ඔබට සතු තවත් ඔබගේ හැකියාව තුළින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක්. අපි ඊටාම සරලව ගියොත් එහෙම මෙන්න මේ විදිහට ඔබට තව සරල වගුවක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මෙතන subject 1 2 3 4 5 විෂයන් පහේ ලකුණු වලට අනුව සකස් කරගන්නා ලද වගුවක් ඔබට දැන් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබට තොරතුරු ඉදිරිපත් කරගන්න පුළුවන් වෙනවා. ඔබ ලබාගත් තොරතුරු එවැනි ආකාරයකට මෙවැනි ආකාරයකට සකස් කරගන්න පුළුවන් නම් ඒ තොරතුරු ඔබට තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් නම් නිවැරදි ක්ෂණික පැහැදිලි තොරතුරුක් ලබා දෙන මම හිතන්නේ ඔබ දත්ත වලින් උපරිමයේ ප්‍රයෝජනය ලබාගත් කෙනෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි දරුවනි. අපි තවත් දවසකදී අපි ඊළඟ පාඩමෙන් අපි ඔබ හමු වෙනවා. එතෙක්